දින ලාල් විජයනායක සහෝදරය ඇතුළු මේ සභාවේ සිටින සියලුම සහෝදර සහෝදරන්ගේ නමස්කාරය. මගේ කතාවේදී මම අවධාරණය කරන්නට අදහස් කරන්නේ මූලික කාරණා දෙකක් පිළිබඳවයි. එයින් පළමුවෙන්න යම්පති වික්‍රමරත්න සහෝදරයා මතු කරපු කරුණක්, ඒ තමයි ජනාධිපති ධුරය අහෝසි කිරීම කියන අරමුණ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක කොටසක් විය යුතුයි කියන. දෙවෙනි එක අපේ නලින්ද සහෝදරයාගේ කතාවේදී අවසානයේදී කියපු කරුණක්, ඒ තමයි මේ ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පුළුල් බහුජන ව්‍යාපාරයක් කළ යුතුයි කියන කරුණු දෙක. ඒ කරුණු දෙක සමඟ එකඟ වන ගමන්ම ඒ කරුණු දෙක තරමක් පැහැදිලි කිරීමට සහ විස්තර කිරීමට මා අපේක්ෂා කරනවා. දැන් ජනාධිපති ධුරය අහෝසි කිරීමත් 978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමත් 78 ව්‍යවස්ථාව තරම්ම පැරණි දෙයක්. අපට මතකයි 78 ව්‍යවස්ථාව ගිනන දවසේ වික්‍රමබාහු පරමානන්ද සහෝදරයා පෙරදිනේ ගලහද්දී කළු කොඩි ඔසවලා තවසේ විමාන භාරයට ගියා. එන්නේ ආරම්භක දවසේම තමයි විරෝධය පළවුනේ. ඒ කියන්නේ ඒ තරම් පැරණි ලංකාවේ දේශපාලන වාදය තුළ විවාදය තුළ සාකච්ඡාව තුළ ව්‍යවස්ථාව තරම්ම පැරණි ඉතිහාසයක් තිබෙනවා. ඒ අහෝසි කළ යුතුය, ඒ සංශෝධනය කළ යුතුය, වෙනස් කළ යුතුය කියන මහජන මතයට. දැන් ලංකාවේ විශේෂයෙන්ම 80 ගණන්වල 70 ගණන්වල ඉඳලා එන දේශපාලන සාකච්ඡාව දිහා බලනකොට අපිට පේනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය කියන කාරණය පිළිබඳව මූලික වශයෙන් දේශපාලන පක්ෂවල සම්මතියක් ඇති වෙලා තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහතා සහ කිව්වේ කලින් කවුද කිව්වේ 2005 එතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඩේ පොදු පෙරමුණ කියලා 990 ගණන්මලා ප්‍රධාන සටන් පාඨය. ජවිපේ ප්‍රධාන සටන් පාඨයක්. ඒක මට මතකයි 1994 ඔබලා පොදු පෙරමුණට සහය දුන්නේ මූලික වශයෙන්. දවස් කීයක් හිටලද? වෘද්ධක තුනක අහෝසි ගන්නවා කියලා. නමුත් ඒ සම්මතිය වරින් වර බිඳ වැටිලා තිබෙනවා. මම ඒකත් අපි අමතක කරනකොට යුතු දෙයක්. මේ දේශපාලන පක්ෂ අතර තිබිච්ච පළල් සම්මතිය වරින් වර බිඳ වැටිලා තිබෙනවා. මුතේ බිඳ වැටුණත් ලංකාවේ දේශපාලන සාකච්ඡාව තුළ නැති නොවේ තිබෙන නිරන්තරයෙන් පවතින තර්කයක් තමයි මේ ව්‍යවස්ථාව අහෝසි කළ යුතුයි, විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියන්නේ. ඒක අර්ධ වශයෙන් වෙනසක් තමයි 2015 සිදු වුණේ. ඔබලට මතකද 2015 ජනවාරි මාසයේ ආණ්ඩුක්‍රම වෙනස සමග අලුත් ආණ්ඩුව තුළ විශාල සාකච්ඡාවක් ඇති වුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම කේන්ද්‍ර කොටගත්තු ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා. එතෙන්දී එම ආණ්ඩුව තුළ යහපාලන ආණ්ඩුව ඇතුළතත් ඒ පිළිබඳව ඒකමතිකත්වයක් ඇති වුණේ නැහැ. මට මතකයි ප්‍රජාපති සහෝදරයලා හදපු මුල් කෙටුම්පතේ තිබුණේ ජනාධිපති ධුරය අහෝසි කිරීම කේන්ද්‍ර කොටගත් ප්‍රතිසංස්කරණ යෝජනාව. නමුත් ආණ්ඩුව ඇතුළත තිබුණු විවාදය මොකක්ද? එක පක්ෂයක් කිව්වා, එක කණ්ඩායමක්, පක්ෂයක් නෙවෙයි කණ්ඩායම් කීප දෙනෙක් එකතු වෙලා කිව්වා අපට ශක්තිමත් ජනාධිපති ධුරයක් අවශ්‍යයි, ඒ නිසා ඒක අහෝසි නොකළ යුතුයි කියලා. ඒ මත දෙක විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුය, පවත්වාගෙන යා යුතුය කියන මත දෙක අතර තිබුණු මේ එකඟ විය නොහැකි ඒ විවාදය තුළ ඇති වුණු අතරමඟ සමාදානය තමයි 19 වෙනි සංශෝධනය තුළින් ඇති වුණු ප්‍රතිසංස්කරණය. නමුත් නැවත වරක් විශේෂයෙන්ම ඔක්තෝබර් 29 පසු ඇති වුණු තත්ත්වය තුළ ජනාධිපති ක්‍රමයේ දැනට තිබෙන ඉතිරි වෙලා තිබෙන ඒ අංග පවා අහෝසි කර අලුත් ප්‍රතිසංස්කරණ මාලාවක් ගෙන ආයුතුය කියන තර්කය මතුවෙලා තිබෙනවා. එහි ප්‍රධානතම අරගෙන තිබෙනවා අපේ නලින්ද ජාති සහෝදරයාත් නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ.
විසිවැනි සංශෝධනය පිළිබඳ උන්ගේ යෝජනාව මේ දිනවල මම හිතන්නේ ලංකාවේ දේශපාලන සාකච්ඡාවේ ප්‍රධාන තේමාවක් වෙලා තිබෙනවා. ඔත ඒ කාරණේදී මා අවධාරණය කරන්නට කැමති එක කරුණක් තිබෙනවා. ජනාධිපති දුරය අහෝසි කිරීම අප රටේ ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක කේන්ද්‍රීය තේමාවක් වනවා වගේම එම අහෝසි කිරීම ලංකාවේ රාජ්‍යයේ නෛතික පදනම් සහ දේශපාලන ව්‍යුහයන් සම්පූර්ණ වශයෙන් ප්‍රජාතාන්ත්‍රික ලෙස යළේ නිර්මාණය කිරීමේ සමස්ත ව්‍යාපෘතියක කොටසක් විය යුතුයි. අඛණ්ඩ අංගයක් විය යුතුයි කියලා. ඒකට ඒක මම කිය අවධාරණය කරනවාද? ඒ අවධාරණය කිරීමට හේතුව මේකයි. තමන් 20 වෙනි සංශෝධනය ඔබලා ඉදිරිපත් කරව කටුම්පත කියවුවා. ඒක ජනාධිපති දුරේ ජනට 19 වෙනි සංශෝධනය යටතේ ඉතුරු වෙලා තිබෙන බලතල සියල් හැම වගන්තියක්ම ඔබලා යෝජනා කරලා තිබෙනවා අහෝසි කරනවා. නමුත් ඒ වෙනුවට 20 වෙනි සංශෝධනයෙන් යෝජනා වෙන්නේ ඉතා බලසම්පන්න අගමැතිවරයෙකු නායක අධ්‍යයන කැබිනට් ආණ්ඩු ක්‍රමය. අපි අන්නේ එක ගැන මම හිතන්නේ ඉතා සැලකිල්ලෙන් සල්කා බැලිය යුතුයි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව විශේෂඥයෙකු වන අපේ සුමන්දිරම් මන්ත්‍රීතුමාත් මෙතන ඉන්නවා. ලංකාවෙත් ජාත්‍යන්තරවත් තිබෙන එක අත්දැකීමක් තමයි දේශපාලන බලය ජනාධිපති වරයෙකු වටා කේන්ද්‍රගත වීම වගේම නරකයි. රාජ්‍ය බලය, දේශපාලන බලය, ආණ්ඩු බලය ඉතා බලසම්පන්න අගමැති වරයෙකුගේ අතේ කේන්ද්‍රගත වීම. ලංකාවේ අත්දැකීම් තියෙනවා 1975 කාලය තුල අපි අත්දැකීම දරනවා. බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් යටතේ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි සහ දරට ඉන්න මෝඩි යටතේ අපි දන්නවා වෙස්මිනිස්ටර් ආණ්ඩුකම ආකෘතිය තුල ඉඩ තිබෙනවා ඉතා බලසම්පන්න අගමැතිවරයෙකුට ලංකාවේ විධායක ජනාධිපතිවරයෙකු වගේම හිතුවක්කාර ලෙස ඒක බලාධිකාරීව බලේ ඉන්නට ඉන්දියාවේ දැනට ඉන්න මෝඩිගේ පාලන තන්ත්‍රය හොඳම නිදසුන. එම නිසා අපේ නලින්ද ජයතිස්ස සහෝදරයාගේ මාර්ගයෙන් මම ජවිප සහෝදරුන්ටත් මේ පණිවිඩය ලබා දෙන්න කැමති. අප ජනාධිපති දුරය අහෝසි කළ යුතුය කියන තර්කය ඉදිරිපත් කළ යුත්තේ 19 වෙනි සංශෝධනය තවදුරටත් ශක්තිමත් කරමින්. අර කතකෙන් කිහිප දෙනෙක් කිව්වා වගේ ඒකේ තිබෙන අඩුපාඩුකම්ද නැති කරමින් තවදුරටත් ශක්තිමත් කරන, ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවල බලය තව තවත් ශක්තිමත් කරන වැදගත් සහ බලසම්පන්න සංවරණ සහ තුලන ක්‍රමයක් සහිතව තමයි අපි නැවතත් වෙස්මිනිස්ටර් ආකෘතියේ අගමැති කේන්ද්‍රීය කැබිනට් ආණ්ඩු ක්‍රමයක් කරා ආපසු යා යුත්තේ. එය අපි අවධාරණය කළ යුතුයි. ඒ නිසා තමයි ජයම්පති වික්‍රමනාත මහතා තුමාගේ කතාවේදී කියපු අන්නර තර්කය. ඒ කියන්නේ අපි අප ජනාධිපති දුරය අහෝසි කිරීම කියන කාර්යය හුදෙකලාකොට සලකන්නේ නැතිව ලංකාවේ රාජ්‍යය, ආණ්ඩුකම ව්‍යවස්ථාව, දේශපාලනය, ප්‍රජාතන්ත්‍රීය ලෙස යළි ගොඩනැගීමේ සමස්ත ව්‍යාපෘතියක අංගයක් බවට සලකාගෙන තමයි අපි සාකච්ඡාව ඉදිරියට ගෙන යා යුත්තේ. ව්‍යවස්ථාව වෙනස් කළ යුත්තේ පියවරෙන් පියවරටද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ පියක සැලකිලට ගත යුතුයි. දැන් ලංකාවේ ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පසුගිය අවුරුදු 20-30 ඇතුළත අපට පෙනෙනවා කාරණා තුනක් පිළිබඳ තමයි විවාද තිබෙන්නේ. එකක් තමයි ඒ සංශෝධනයේ අරමුණ කොමක්ද? සංශෝධනවල අන්තර්ගතය කොමක්ද? ක්‍රියාමාර්ගය කොමක්ද? එතකොට 994 ඉඳලා තියෙන කොට අධ්‍යක්ීම තමයි අපට සමස්ත ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ටිකක් දුෂ්කරයි. ඒ නිසා තර්කයක් වෙලතුල් තියෙනවා අපි මේ කොටස් වශයෙන් ක්‍රමානුකූලව යමු කියලා 2015 කලේ එක. දැන් විශ්වවිද්‍යාල සංශෝධනයත් යම් කිසි දුරකට ඒ මාර්ගය අනුභවය පෙනෙන්නේ. මොකද ඒ ගැන මම එක උදාහරණයක් කියනවා නම් කරුණාකරලා කල්පනා කරලා බලන්න
අපේ සුමන්දිරන් මහතාගෙන් උපදෙස් ගන්න පුළුවනි ජනමත විචාරණය පිළිබඳ වගන්තියට ඔබලා මොකද කරන්න කියන්නේ. මම හිතන්නේ අපේ විෂයනි සංශෝධනයට එකතු කළ යුතුයි ජනමත විචාරණය පිළිබඳ මේක සම්පූර්ණයෙන් අහසි කළ යුතුයි. ඒකට හේතුව තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජනමත විචාරණය හඳුන්වා දුන්නේ එක්තරා අරමුණක් ඇතුළු. මොකද ਉਹ හිතුවා ව්‍යවස්ථාදායක උඩින් යන ඔහුට බල ජනාධිපතිට බලයක් ලබා දීමේ මාධ්‍යයක් හැටියට මාර්ගයක් හැටියට තමයි ජනමත විචාරණය හඳුන්වා දුන්නේ. ජනමත විචාරණය එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී. නමුත් ඒ පාවිච්චි කරන්න පුළුවන් අතිශයින්ම නිර්ප්‍රජාතන්ත්‍රවාදී ඒක බලාධිකාරී අරමුණු සඳහා සත් ප්‍රවේශමින් ඒ කරුණ සාකච්ඡා කරන්න ඒ පිළිබඳව ලෝකේ අනික් රටවල දෙකින් සලකා බලන්න. එතකොට මගේ දෙවෙනි කරුණ මේකයි. ලංකාවේ ආණ්ඩුකම් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රජාතන්ත්‍රීය යළි ගොඩනැගීමේ දේශපාලන ක්‍රියාවලිය තුළ අපට පසුගිය කාලෙ තිබෙන ඉතාම නරක විජේවීර සහෝදරයාගේ වචනකින් කියනවා නම් අභාව වාචක අධ්‍යක්ීම. ඔබලා අහලා තියෙන වචන අභාව වාචක කියන්නේ නෙගටිව් ලෙසන් එකක් තමයි. දේශපාලන පක්ෂ මේ ව්‍යවස්ථා වෙනස් කරනවා ප්‍රතිසංස්කරණය කරනවා අහොස් කරනවා කියලා කොපමණ පොරොන්දු නම් කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයන් එම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සැබෑ කර්තෘකයන් වෙලා නැහැ. කර්තෘකයන් කියලා කියන්නේ ඒක ක්‍රියා කරන්නා බවට. අර වාක්‍යයක කර්තෘ කියලා තියෙන්නේ. ඒ වගේ කර්තෘල වෙලා නැහැ. ඒක 94 පොදු ජනක්සත් ප්‍රමුණ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජී.එල්. පීරිස් මහතා වෙනියගේ නායකත්වයෙන් තිබුණු ව්‍යාපෘතියක් කනුනේ. පොදු ජනක්සත් ප්‍රමුණ ආණ්ඩුකම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය පොරොන්දු දුන්නට එහි කර්තෘකයන් වෙන්නේ නැහැ කියලා. සරත් විජේසූරිය මහතා ව්‍යක්ත ලෙස පෙන්වා දුන්නු ලෙස ඒ සිරිසේන ජනාධිපතිතුමත් පෙන්නුවේ එතුමත් පොරොන්දුකාරකෙක් පමණයි කර්තෘකයෙක් නෙවෙයි කියලා. අපේ රනිල් වික්‍රමසිංහ මහතාත් පෙන්ලා දෙලා තියෙන මොකද එතුමා පොරොන්දු දෙන්නෙක් පමණයි කර්තෘකයෙක් නෙවෙයි කියලා. මේක ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ මුහුණ දෙන ලොකු ප්‍රහේලිකාවක්. මොකද ආණ්ඩුකම් ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් දේශපාලන පක්ෂවලට පමණයි. ඒගොල්ලන්ට තමයි පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ. නමුත් ඒගොල්ලෝ පොරොන්දුකාරකෙන් විනා කර්තෘකෙන් නොවේ. මෙන්න මේ අභියෝගයට නැත්නම් ප්‍රහේලිකාවට මුහුණ දීමේදී තමයි මා හිතන්නේ අපේ නලින්ද ජයතිස්ස මහතාගේ කතාවේදී අවසානයේදී කියපු කරුණ ගැන අපි ටිකක් ගැඹුරට සලකා බලන යුතුයි. එය තමයි අපි පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක් අපරට ගොඩනැගිය යුතු කියන එක. මෙම පාඩම තමයි ඔක්තෝබර් 26 වෙනිදා ආණ්ඩු ක්‍රමික ප්‍රතිවිප්ලවය පරාජය කිරීමට මේ අපේ සමාජයට හැකියවීමෙන් අපි ලබා ගත යුතු වැදගත්ම පාඩම. අපේ සමාජයේ මොකක් හරි හේතුවක් නිසා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා විරෝධය පෑමේ සටන් කිරීමේ විශාල අභ්‍යන්තර හයියක් තිබෙනවා. එම හයිය තමයි ඔක්තෝබර් 27 වෙනිදා සිටම දේශපාලන පක්ෂ පොරවැසි කණ්ඩායම් සිවිල් සමාජ ව්‍යාපාරකතු වෙලා විශාල ඒ කියන්නේ මේ ස්පොන්ටේනියස් ඒ කියන්නේ මේ කලින් සංවිධානය කළා නෙමෙයි කවරට මතුණු විරෝධතා ව්‍යාපාරයක් සාර්ථක වීම ක්‍රියාවලිය තුළ තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පවා අර තීන්දුව දුන්නේ දෙසැම්බර් 22 වෙනිදා. ඕකෙන් ඊටගෙන තියෙන වැදගත්ම පාඩම තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය යන හුදෙක ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් මත උනක් නොවේ. ලංකාවේ රාජ්‍යය සහ දේශපාලන ව්‍යුහයන් ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ යළි ස්ථාපිත කිරීමේ පොදු ජන ව්‍යාපාරය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ රැකගැනීමේ පොදු ජන මහජන ව්‍යාපාරයක කොටසක් විය යුතුයි. ඒ නිසා තමයි මම ඉතා සතුටටපත් වෙන්නේ පසුගිය සති කිහිපය තුළ ජවිපේ ද්‍රවිඩ එක්සත් ප්‍රමුණ සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. ඔබ කිව්වා ඔබ අනිකුත් පක්ෂවල සාකච්ඡා කරන්න යනවා කියලා. සිවිල් සමාජ කණ්ඩායම් අතරේ දැනට සාකච්ඡා පැතිරෙමින් පැවතෙමින් යනවා. මේ සාකච්ඡාවල ප්‍රතිඵලය වේ යුත්තේ මම හිතන්නේ දැනට තිබෙනවා අවකාශ තිබෙනවා
පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ බලවේගයක් දේශපාලන බලවේගයක් ගුණගන්න ඒකවිල්ලා ත්‍රිපාක්ෂික සංධානයක් හැටියට දේශපාලන පක්ෂ සිවිල් සමාජ ව්‍යාපාර සහ තනි තනි පුරවැසියන් ඔක්තෝබර් 20 වෙනිදායින් පස්සේ මා මෙන්ම ඔබ හැමදෙනාම නිරීක්ෂණය කරපු කරුණක් තමයි තනි තනි පුරවැසියන් සංවිධාන පුරවැසියෝ නෙමෙයි තනි තනි පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදයේ රැකගැනීමේ අරගලයට සම්බන්ධ වෙන්නේ විශාල ලෙස ඔවුන් සහභාගී වෙනවා දේශපාලන වශයෙන් කතා කරමින් විවේචනය කරමින් තමන්ගේ නේබර්ස්ලා සමග ත්‍රිවිලේ කියලාගෙන පොඩුණයක් සමග මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලින් විවේචනය කිරීම රටේ අතිවිශාලම වැදගත් විවේචනාත්මක විචාරාත්මක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විඥානයක් අප රටේ ගොඩනගුණා. එතන මේ ත්‍රිපාක්ෂික සංධානය දේශපාලන පක්ෂ පුරවැසි කණ්ඩායම් මේ සිවිල් සමාජ කණ්ඩායම් සහ තනි තනි පුරවැසියන් රටේ විසිරලා ඉන්නවා. එතකොට එවැනි පුළුල් බලවේගයකට තමයි දේශපාලන පක්ෂ විසින් පීලි පණින ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිපත්ති ව්‍යාපාරයේ පීලි පණින ඉඩ දෙන්නේ නැතිව නිශ්චිත අරමුණක් කරා ඉදිරියටගෙන යාමට හැකියකම ලැබෙන්නේ මම හිතන්නේ ඉදිරි කාලයේ ඒ කළ යුතුමයි ඒ සඳහා දැනට රටේ දේශපාලන අවකාශය තිබෙනවා දේශපාලන අපේක්ෂාව තිබෙනවා මහ ජනතාවගේ දේශපාලන බලාපොරොත්තුව තිබුණා ඉතින් මේ වේදිකාවේ ඉන්න සුමන්දිරම් මහතාට මේ නලින් දිජාචිත් සහෝදරයා දේශපාලන පක්ෂවල නියෝජිතව අපි සිවිල් සමාජ කණ්ඩායම් වල සමාජාධික වගේම අපි තනි තනි පුරවැසියෝත් හැටියට ඉන්නවා මෙම පුළුල් ව්‍යාපාරය මම හිතන්නේ ගොඩනැගීමේ කාර්යයක් 20 වෙනි සංශෝධනය සහ සමස්ත ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ඉදිරියට ගෙන යාමේ ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවට පත්විය යුතුයි. එසේ කියමින් අද අප මේ ආරම්භ කරන සාකච්ඡාව ඉදිරි කාලය තුළ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ යළි පුනරුජ්ජීවනය කිරීම යළි කියන්නේ ප්‍රජාතන්ත්‍ර ව්‍යාපාරයේ පුනරුජ්ජීවනය කිරීමේ යළි ඉදිරියට ගොඩනැගීමේ ව්‍යාපාරයේ වැදගත් පියවරක් වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.